අසරායි නෝරිය ලොකු ස්වාමීන් වහන්සේට සංගරන්නේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි ධර්ම දේශනාවට කලින් සිටු දෙනවා ආචිවත්තුන් සිදුවී සදා නමස්කාරයි සහිතයි. එතකොට තමයි අපිට මේ ගාථාවේ වටිනාකමත්
යෝගයේ මේ දේශනා කරපු ඒ ਸਰවඥ වහන්සේගේ සාමජතා ඥානිය ඒ හරහා ਸਰවඥ අපට පෙන්වවතරම් මේ දෙච්චි මාර්ගයක් මොකක්ද කියලා කරපරන්න ඕන. අපි දැනට මේ තේරවාදී බවතින ක්‍රමයක් තමයි මේ වස්තු මාසේ සංඥා වහන්සේලා එක තැනකට වෙලා පුලුවන්තරම් ඒ බණ භාවනා කටයුතු යෙදෙනවා. ඒක වස්වස මා කියලා වචනයක් පාවිච්චි කරනවා. අතන වස් පාරමාසය වස්සාන ඉද්දු වශයෙන් සඳහන් වෙනවා. ඒකේ තුන් මුල් තුන් මාසේ වස් කාලය පෙර වස් කාලය කියනවා. ඒක බැරි නම් වස්වස මා වෙනවා. ඉතින් වස් ඉද්දු ඉවර වෙනකොට වස් සමාදාන කියනවා. ඒකට ආ කියනවා පවාදී. සංඥා හතරේ ප්‍රසිද්ධයි. ඒකට මේ සාමනීරත්ව සම්බන්ධ කරගන්න. පවාරණීදී ඒ සංඝයා වහන්සේලා එක බාලයක් යට දිගට භාවනා කරපු ඇත්තෝ තම තමා වාසයෙන් කාගේ හරි අනුපාඩුවක් තිබුණා නම් ඒ අනුපාඩුව කීමන වෙනුවට සංඝයාට පැවරුමක් කරනවා, ආරාධනාවක් කරනවා, ඉල්ලුමක් කරනවා. මෛත්‍රකයකට තුන් මාසයක් ගත කරපු සම්බන්ධ වහන්සේලා යම් දෙයක් මගේ පෙරද දැක්කා නම් ඇව්වා නම් සැක කරා නම් කරුණා කර්මකට කියන්නේ මාත්‍යක දැක්කොත් මම පිළියම් කරගන්නම් කියලා ඒ සංකරත්වයේ පවරනවා. ඉතින් මේක සර්වඥාස් වැඩින කාර්යය වෙලා තියෙනවා. ඒ මාර්ග පස්සේ සර්වඥාස්ගේ චාරිකාව ඒක චාරිත්‍රයක්. ඊට පස්සේ වස් පවාරණය කරන කුමාසහායක් එවනත මාස 8ක් එවනත මාස 9ක් මහාචාර්යකාවේ වැඩමයි. ඉතින් එතකොට ඒ සර්වඥ වහන්සේ සමක වස්සසු සංඝයා සර්වඥාන්සේ දෙක්ක සමාලාට 1000මාර තවසකට හැටම 15ක් සහ 10ක් අතර දුර ප්‍රදේශයක් ගමන් කරනවා. ගමන් කළා ඉතින් රාත්‍රිය ගත කරලා අහුවෙලෝදී ආයෙත් යනවා. ඉතින් මේ ගමන නිසා රත්තුන්ට අදවාවේ ජනමාධ්‍ය ක්‍රමයක් තිබුණේ නැහැ. සර්වඥාන්සේ දුක පහළ වුණා. සංගරත්නයේ දැන් වඩිනවා. උන්වහන්සේලාට උපස්ථාන කරන්න පුළුවන්. උන්වහන්සේලාගේ බණ භාවනා ඉගෙන ගන්න පුළුවන් කියන කාරණාව අයින් තමයි ගමන් කරන්නේ. ඒ තොරතුර ගමන් කරේ පය. ඒක චාරිකා චාචරයයි පාවිච්චි කරේ. ඉතින් අපි සර්වඥ වහන්සේ මේ වගේ මාස 6 8 9 ගමන් කරලා තියෙනවා. අවුරුදු 45 මේ 45 සතාවක් නිකමට හිතන්න සැලපතික පාවිච්චි කරලා නැහැ. ඒක තමයි මම කරන්නේ. ඉස්මාට ගව ගණන් දුරේ. ඉතින් මෙහෙම ගිය සිද්ධියකට පස්සේ සර්වචනසේ දීර්ඝ ගමනකට පස්සේ අර සංගවිලිසත් එක්ක නැවත සවත් දුර්ජේතුනාරාමයට වඩින. පරිියර පස්සේ මේ සර්වචනසේ අනුගාමී වූ මේ සංඝයාට විශාල ප්‍රදේශයක තොරතුරු ආශයක් ලැබෙනවා. සංස්කෘතික ලක්ෂණ දකින්නවා. මිනිසුන්ගේ පත්පිළිවෙත් දකින්නවා. ඒ නිසා ඒක ලොකු තොරතුරු සම්මතනයක් වගේ. දැකපු නැති පළාත්, දැකපු නැති මේ කතා කරන භාෂාවල් එක එක චාරිත්‍ර ඉන්දියාවේ බොහොම ළඟ වෙනස් වෙනවා. ඉතින් මේක කතා කරගෙන ඉන්නකොට මේ අතු සර්වඥාන්සේලා ගන්ධ කුටි වැඩ ඉන්නවා සංඝයා දවල් දානින් පස්සේ එකතු වෙලා මේ ගිය ගමනේදී දකින්න හම්බෙච්ච මේ මම් තොටවල් පිළිබඳව පාරවල් පිළිබඳව විවිධ අදහස් මතකලා තියෙන සමාජීය රාජරතිකට යන පුළුවන් සමාජීය හරක් ගැල්ගෙදීන මාර්ග සමාජීය කරත් පාරවල් ඉතින් මේ විදිහට යන යන ප්‍රදේශවල විවිධ ආකාර පාරවල් જાති ඉතින් කට්ටියට තව කට්ටියක් මේ එක එක මිනිස්සු එක එක සංස්කෘති වල සත්‍ය කියන මොකද්ද ඉගෙන ගත්ත ධර්ම කරුණු මොනවද නැත්නම් ශාස්ත්‍රීය කරුණු මොනවද කියලා එක එක නඩවක් මතක් කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ කතා කරලා තියෙනවා අපි උඹ කරලා තියෙන මේ ඇසූ දේවල් පෞසුතු භාවිත කරලා තියෙනවා. අපි අර ගිය පළාතේ තුතු දේවල් තමයි කරන්නේ. ඊට පස්සේ සාවකලාචරණ කියනවාම ඒක මේ සම්ප්‍රදාය නැත්නම් සම්මුතිය එහෙම නැත්නම් චාරිත්‍ර ධර්ම කියන පද්ධතිය ලොකුවට සලකනවා.
කලාතුරකින් තැනක ඒ ඇසුරු තු දේවල් එමත් සම්මුති ශක්තියදී ධර්මාර්ථ ගැන කතා කරනවා. ඉතින් මේ එක එක නායක එක සභාවල පරිසරවල ඉගෙන ගන්න උත්තුම් කරන දෙයයි. ඒ වගේම හැම කිනාකම ඇදහිල්ලක් තියෙනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක එහෙම කිනාම දවසට පිටිච්චට වෙලාවක් දාගෙන තමන්ගේ පවුල් වල එමෙතන ගම් වල නගර වල ඒ ඇදහිලි බොහොම කැපකිරීමෙන් කරනවා. රෝසස් විදියට කරනවා. ඒ වගේම මිනිස්යෙකු අතර උසස්ම කට්ටියට රජතන්තු දීන සිටු තරතුරු දීලා ඒ උසස් කලසාලවලදී පෙරහැර බලනවා. නානා විදියට ජනතරගේ සංස්කෘතික කාරණා කතා කරනවා කියලා මේ සංග පිළිසෙට දකින්න හම් වෙච්ච මේ මඟතොට විශිතුරු කතා කරගෙන ඉන්න වෙලාවේදී සර්වජන මහන්සිය ඒ සංග පිළිසෙට වඩිනවා. ඒ ධර්ම සභා මණ්ඩපයට වැඩම කරනවා. ඒක සර්වජන මහන්සියගේ එක චාරිත්‍ර ධර්මයක් වැඩම කරලා වචන සියා ඇත්තට මේ පිළිස සර්වජන ආසනයේ පණවලා ඒක ඉඳගෙන තමයි සාකච්ඡාව ගෙනියන්නේ. ඒ සර්වඥාන්සේ වැඩමකට සිටිනා නිසත් වෙනවා. ඒ සර්වඥාන්සේ වැඩම කරන ආසනයේ වැඩ ඉඳලා මහණෙනි මං එනකොට කුමන කතාවක්ද කර කර හිටියේ? මගේ පැමිණීම නිසා අදාළ වුණේ සර්වඥාන්සේට මොන කතාවක්ද? ඉතින් ඒක තමයි මේ චාරිකාව කියලා සංකේපී මතක් කරනවා. අසලේ ජෝවාමින් මහත්මේ කට්ටියක් අපි මගතට විස්තර කතා කරා. තවකමාරක් කට්ටිය ඒ ලෝකයා ගරු කරන මූල ධර්මයි. එතන දැක්ක දැනුම මේ මේ විදිහට වෙනස් වෙනවා කතා කරා. තව කෙනෙක් ඊ යත්තමි ඇදෙහි ධර්ම කොටස කතා කරා. ඒ වගේම මනුස්සක ස්වභාවල කරන පිළි තලකේ කරුකටේතු සම්මාන සිලෝක ගැන කතා කරා. ඉතින් කතා කරන මේ සංඝයාගේ අසෝදිත දීවල් පිළිබඳව සර්වජන වාචයේ සර්වත්‍ය විග්‍රහය මේ ගාථාවේ සඳහන් කරනවා. ඒක හරීම විප්ලවීයයි එන්න සංකේතෝට හිතාගන්න බෑ. කොහොමද කියනවනම් එදා සර්වඥාන්සේට මාස 8ක් ඉගෙන ගිහු සංඝයාටවත් බුදුන් දැකපු ඇත්තන් නැවතුණු ජේතවනාරාම හිටපු ඇත්තන්ටවත් තේරුම් ගන්න බෑ. සර්වඥාන්සේ සඳහන් කරනවා මග්ගානට්ටං ඊකෝ මග්ගෝ බෙදක් පාරවලවල තියෙන පාරවලතර හොඳම එක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි දකින්නේ මෝතනයේ සිතයි වේග ආයතන ගන්න බවවල් තරදාව පාරවල් කාපට් කරගුවන අපි පාරවල් වශයෙන් දකිනවා. සර්වඥා වාචී වික්‍රය හැටියට ඒ මාර්ගය අතර දත්ත යුතු කතා කළ යුතු සර්වඥාන්සේ අගය කරන දේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක නිසා මේ වාගේ සර්වඥාස්කීති මමල සීකන දවසක අපිට මේක සලකා ගන්න පුළුවන් නම් අපි කතා කරන මගතට විස්තර ආදී තොරතුරු වෙනුවට අපිට මේ ධර්ම කතාවක් එහෙම නැත්නම් අපිච්ච කතා සම්තුති කතා ආදී වශයෙන් කරනවන ධර්ම කතාවක් එහෙම නැත්නම් නිස්සද්ද භාවයක් කියන එකට මේක මුචි ඉන්දියක් වෙනවා. අපි මේ මගතට විස්තර කියලා කතා කරන දේවල් කතා කළ යුතු තමයි. හැබැයි ඒකේ උත්තර මාර්ගය කතා කළ යුතු මාර්ගය සර්වඥාන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා සර්වඥාන්සේ ආපු නැති දැකපු නැති ගරු නොකරන ඇත්තෝ මේ මඟතොට විතර කතා කරාට සර්වඥ ශ්‍රාවකයට උපාසක උපාසිකාවන්ට චුචි චුචින්ට කතා කළ යුතු ආර්යශ්‍රැංග මාර්ගය. ඒ ආර්යශ්‍රැංග මාර්ගයේ සම්මාදිට්ඨි පුරේජව අනුපසුගිය දවස් වල සුබෝධාරාමයේ මධ්‍යස්ථානය කරගෙන කරගෙන ගිමින් දවසේ වැඩ පිළිවෙලින් ඒ බුක්ඛ සූත්‍රයේ සර්වත්‍ත්‍ය සඳහන් කරන තියෙනවා කෙනෙකුගේ පෙර දැක්ම නැත්නම් වාහනයක එන්ජිනික වෙ තියෙන ඩොලේ සම්මාදිට්ඨි. ඒ සම්මාදිට්ඨි නැත්නම් අපි මේ නාන ආකාර මඟතොට ගැන කතා කරගෙන ඉන්නවා. ඒක කවදාවත් කෙලවර කරන්නේ ඔක්කොම බාහිරාර්ථී ධර්ම. ඒවට කියනවා ලෞකික ඥාන කියලා. ඒ හැම ලෞකික ඥානයකින්ම අපිට මේ ලැබී තියෙන වර්තමාන චිත්තක්ෂණය ගලවල දාලා අපිට ක්ෂණ සම්පත්‍ය වෙනුවට ඉපත්‍යක් ඇති වෙනවා. සර්වචනාචීක දේශනාවේ ඇටියට දුර්ලභා
ක්ෂණ සම්පත්තිය. අපිට හම්බෙලා තියෙන්නේ මේ දුර්ලභ ක්ෂණ සම්පත්තිය. තත්ත විවිකෝ විපත්ති. ඒක පෙන්කෙලින්න ගත්තොත් විවේක වෙන්න ගත්තොත් මේ සංගීගේ පිටවන කටයුතු කරන වෙනුවට ඒකම විපත්තියක් වෙනවා. මෙච්චර වටින අවස්ථාවක් හම්බෙලා ඒක චින සම්පත්තියක් වශයෙන් පාවිච්චි කරන්න බැරි නම් ඒ තදා අවතක්ෂී වකලෝ සර්වචර්චේ සුදා කරන තත්ත විවේකෝ විපත්ති. ඒක නිසා අපි සංගීගේ පිටවගෙන ඒ සර්වචර්චේ පිළිබඳ හදන ක්‍රමයේද අදුගාන ප්‍රශ්නය බලන්න. එමතන ඒ සඳහා කුසල ඡන්දේ යා ඊවර ටිකක් තියන්න. එමතන ඒ තිබු ඊවර වල අත්දකින්න දේවල්. චුන මාත්‍ර වශයෙන් භංගුර වශයෙන් අත්දකින්න දේවල් අපේ ජීවිතේ දවසින් දවස බෑන් බෑනක් වැඩි කර ගන්න ගත්තොත් රේදා සම්පච්චන් වහන්සේ සවැත් නුත තමන් කරන්සේ පිටිපත් ගිය ධර්මයට කියපු කාරණාව මේ මගතොට විස්තර කතා කරන විනෝද අරියෂ්ඨාංග මාර්ගේ කතා කරන්න. ඒක මේ සම්මාදිට්ඨි පුරේ යමක් කියන විදිහට සම්මාදිට්ඨි මුල් කරගෙන තියෙන්නේ. ඒක දෙවැන්නේ නැහැ. අතුලතමයි ප්‍රශ්න කියන්නේ. ඒ සම්මාදිට්ඨි සම්මාංකප්පාලි දරනකොටසුල ඔය කිසිම බාහිර කටයුත්තක් නැහැ. අභ්‍යන්තර කටයුත්තක් තියෙනවා. ඒ කියන්නේ සර්වචනාංශ මේ සංගීහා කරන හිත ගන්නාසුළු මාතෘභය හදගන්න. ඒකේ බාහිර වර්ති ස්වරූපය. ඒ විනෝද සර්වචනාංශ ඉදිරිපත් කරලා තියෙන මේ සන්දර්භය දර්ශනීය ඇතුළු ධාරව ගැනීම පිළිබඳව මේ මාර්ගය කියන වචනයෙන් දෙන උත්තරය තමයි මේ. මමතොට විචාර කතා කරන විදිහට මාර්ගෝ අට්ඨංගිකෝ සේතෝ ශ්‍රේෂ්ඨම මාර්ගය කතා කළ යුතු මාර්ගය තමයි ආරෂ්ඨක මාර්ගය. ඒ වගේම සත්‍යාන චතුරෝපදා මේ ලෝකයේ තියෙනවා අසුවිරු ඥාන දැකබුදේ සම්මුති ශක්තිය පරමාර්ථ සත්‍ය කියලා හතරක් මෙවත් ඇත්තටම අපි මේ විද්‍යාත්මකව තමයි ධර්ම මේ විදිහට කොටලා කොටස් කරපට පෙන්නන්නේ. ඒ පෙන්නන්නේ ඌව පිළිබඳව කරදර තියෙන විචිත්‍ර බාහිර වැඩි කරන්න නෙමෙයි. ඒ හතරක් වූ දැනුම් ක්‍රමවල උච්චමදී එහෙම නැත්නම් උත්ස්මදී තමයි සංසන්දනා උත්ස්මදී තමයි චතුරෝපදා චතුරාර්ය සත්‍ය. එහෙම නැත්නම් මේ දුක්ඛ සත්‍ය සම්දී සත්‍ය මාර්ග සත්‍ය නිරෝධ සත්‍ය කියලා අපි ධන චතුරාර්ය සත්‍ය. ඉතින් ඒකේ නිරෝධ මාර්ග නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි මාර්ග සත්‍ය වශයෙන් අපි පළවෙනි පදේ කතා කරන්නේ. ඊට පස්සේ ඒ මාර්ගය යම්සිකුට යාතු මාර්ගය වැටහෙන්න ඉස්සරලා නිබ්බාණ ගාමිනී ප්‍රතිපදා වැටෙන්න ඉස්සරලා නිරෝධේ වැටහිලා තියෙනවා. ඉතින් මේක හරි අමාරුයි අද තියෙන අධ්‍යාපන ක්‍රමයක් එක පෙන්නවා. නිවන් දැක්කට පස්සේ තමයි නිවන් යන මාර්ගයේ කියලා සිංහලින් කියන්නේ. හරි අමාරුයි විස්තර කරන්න. ඒ නිවන කියන්නේ මේකේ කියලා තාම හංකවිෂයක් නැති කෙනෙකුට ඒ ධම්මාදිට්ඨිය ආදී වූ මාර්ග ඥාන එකකටවත් හීනේ තොලගෙන සුවදක් කරනවක තල්ලන්නේ. ඒකට තමයි ජීවිතයේ ගත කරන ආධ්‍යාත්මික ජීවිතයේ ඉවත් කරවි කරන්නේ පෞල් ජීවිතයේ නැත්නම් යදීත කීපෙහි කටයුතු කරන දේවල් වල අපි ඒ විදිහේ නිරෝධයක් දක්න ස්වභාවයක් ඊට පස්සේ දක්න නිරෝධයේ සාක්ෂාත් කර ගැනීමට ක්‍රමශාදී හොයන ස්වරූපයක් තියෙනවා කියන බැලුවොත් මුගදෙනෙක්ට කියන්නේ මාර්ගයේ උරචාම නිවන ලැබෙනවා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් පොතේ ඉගෙන ගන්නවා. නමුත් නිවන කියන එක මොකක්ද කියලා රස දැක්කට පස්සේ ඒක අත්විඳන පස්සේ ඒකට ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමයි පාරමකට දෙන්නේ. ඒක හරි අමාරුයි. මේ බුදුහාමුදුරුවෝ පෙන්නන අධ්‍යාපන ක්‍රමයක් ඒක මේ අන්තරාවක් කියව යන අධ්‍යාපන ක්‍රමයක්. බාහිරවර්ති අධ්‍යාපන ක්‍රමයක් අතර තියෙන ප්‍රධානම වෙනස තමයි බාහිරවර්ති අධ්‍යාපනයේ එළියක් කියන්නේ එළියට ගමන් කරන්න ආරම්භ. සවෙතනාසේ දරහ කරනවා යයිතු එළියේ තේරන්නේ එළියේ තේරෙන්නේ ධාන මාර්ගික ගොඩා කල්ියකට පස්සේ. එතකොට තමයි අපිට කියන්න පුළුවන් ඉන්නේ භාවනා කරන කාර දැන් යෙමොල පැහැදිලා තියෙනවා. එහෙම නැත්නම් සම්මාදිට්ඨිය ඇතිලා තියෙනවා. ඉතින් ඒ නිරෝධය නැත්නම් නිරෝධ මාර්ගය පහළ වීම සඳහා
අපිට බුදුහාඳුරෝ පොහොරක් විදියට ආහාරයක් විදියට අනුද්‍රව්‍ය විදියට පෙන්නන්නේ අපි මේ තේදා විදිහ දුක් ටික. ඉන්සයික නැති ස්වර්ගයක් නවල දෙන්න හදනවා. එහෙනම් බාහිරේ සර්වබලධාරී කෙනෙක් කියලා අපිට ආශිර්වාද කළ මේ දුක නැති කරයි කියලාවත්. ওই අනකමීත දැනට ඉබේ දුක් නැති වෙයි කියලා කතාවක් කරන්නේ. මේ දුක දිහා මෙතන කමිනේ දුක දිහා බැන්නේතු ආකාරයට තමයි මුසුජානාසගේ ඒ ප්‍රතිපදාව කියලා අපි බෙන්නන්නේ. එහෙම නැත්නම් භාවනා කරනවා කියලා කියන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට දැනගන්න ඕනේ නම් මේ මට මාර්ගාංග ලබා ගැනීමට නැත්නම් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැන ගැනීම අවශ්‍ය කරන දුක් ඇති වෙන්න මේ වෙනකොට තව කෙනෙකුගේ සම්බන්ධයක ඉතුරුම ළඟ තියෙනවා. මම මේක තියා බලන සුළු ගතිය, දැක ගන්න සුළු ගතිය, එහෙමයි දැකීම බුද්ධ ආදී චුමෙන්වාසලා අගේ කරන ගතිය මගේ තුල තියෙනවද කියලා බලනවා නම් ඔය පැමිණි දුක් වෙලිලායි කියන වචනවට තේරෙයි. ඒක සර්වචනාංශී සඳහන් කරනවා. අපිට මේ ලැබිච්ච manussාර්ථ ප්‍රතිලාභේ මේ ඕලාකත් ප්‍රතිලාභී කියන්නේ මේ කරන ප්‍රබෝධය චතුර්ථ මධාතු ලැබිච්ච මේ ශරීරය එක පින ගොඩවා පිංගල ලැබෙන මේ ශරීරයේ ඕන දෙයකට යොදවන්න පුළුවන්. ඒක මේ බාහිර කටයුත්තක් සඳහා නැත්නම් බාහිර ලාභයක් සත්කාරයක් සම්මානයක් සඳහා යොදවන එක එතෙන් තමයි අර්ථ කුසලයේ සඳහා අභ්‍යන්තරික ශාන්ත සුඛයක් සඳහා යොදවන එක අතර කරු සුදු වෙනසක් තියෙනවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මේ ලැබිච්ච කයත් එක්ක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් නම් එයාට ඒක සතිපට්ඨානයට ආරමුණක් කරනවා. මේ කය සතිය පිහිටලීමට සතිය තැන්පත් කිරීම ආරමුණක් කරනවා. එතකොට අර පෙර කරපු පින නිසා ලැබිච්ච මේ මනුස්ස ශරීරය කවදාකවත් අපි පාවිච්චි කරන්න තිබුණේ නැහැ. පාවිච්චි කරනවා ඒ කෙනාට වෙන කෙනෙකුගෙන් කිසිම ආධාර උපකාරකින් තොරව මේ ශාරීරිය දිහා බැලින්නේ මේ සියලුම සත්‍යයන් අවබෝධ කරගන්න පුළුවන් බව සර්වචනාසේ රෝහිතත් සූත්‍රයේ දේශනා කරනවා. බබයක් පමණ වූ මනස සහිත වූ විඥානයේ සහිත වූ මේ ශරීරය ඇතුලේ සතරක් වූ සත්‍ය තියෙනවා. දුක්ඛ සත්‍යය තියෙනවා, සමුදය සත්‍යය තියෙනවා, නිරෝධය තියෙනවා, නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තියෙනවා. ඉතින් බෞද්ධ වුණාට පස්සේ අපි බාහිරේ හොයනවා කියන්නේ ගියාම මේ කය නෙවෙයි පිට ඉන්න කෙනෙක් අපිට මේක දෙයි. එහෙම නැත්නම් දැන් නෙවෙයි ඒක හෙට දෙයි. මෙතන නෑ ඒක තියෙන අතනයි කියන එක තමයි මේක තියෙන මිච්ඡාදිට්ඨිය. යම් කෙනෙකුට මේ ශරීරය ලැබිච්ච මේ අත්පටිලාභය මේ සියල්ලකින්ම අංග සම්පූර්ණ වෙච්ච දෙයක්. ඒ නිසා මේ ශාරීරිය දිහා සර්වචනාසි බලන විදිහට කායේ කාය අනුපස්සී විහෙති කායේ කාය කන්න බලන සුළු. ඒ කියන්නේ කායේ කාය අනු බලන කමතිය ගොඩාක් බැලිකම තියෙනවා. ඒ බලන කන වලින් වෙන් කරලා කාය බලන ක්‍රමය අර මුතුමාතු පිටිපස්සේ තත්ත්වයට තිබිලා නැහැ වගේ මට පේනවා. එතන බුදු ආමරට මේ මාට මාසයක් ඇවිද්දල ගෙදරට පස්සේ කියන්න දුන්නේ නෑ මේ සච්චහනන්ත චතුරෝපදා කියලා මේ ලෝකේ තියෙන සුතමේ ඥාන, ලෝකේ තියෙන දැකබු ඥාන, සම්මුති ඥාන, පරමාර්ථ ඥාන ගැන මේ ආමුදුර කතා කරගෙන ඉන්නේ. මේ සියලු දැනුම් සම්භාරය තමන්ගේ ශරීරයේ තියෙන බව, එනතන් තමන් තුල තියෙන බව දැන් නැති නිසා ඒ බාහිර ඥාන බලාපොරොත්තු වෙන්නේ බාහිර සම්මානසික ඔබ බලාපොරොත්තු වෙන්නේ චුද්ද ඥානාචර සිද්ධ වෙනවා. ඒක කතා කරන මාතෘකාවක් දැකලා මියතු ඥානෙට කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්ත බාහිර ඥානකට තියෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියන්නේ කැමැත්ත හොඳයි. හැබැයි බාහිරේ ඔයනකම් කවදාවත් කෙලවරක් කරන්නේ නැහැ. ඒක හරියට ලේනෙක් වලිගෙන් මොහොතින් දෙන්න හදනවා වගේ. ඇතුළට ඥානය ගත්තොත් කවදාවත් කෙලවරක් කරන්න බෑ. ඒචයි බොහොම සත්‍ය සත්‍යයක් තියෙනවා. ඉතින් ඒක තව පැත්තකින් හිතලා දෙන්න කියනවා නම් ඒ බාහිරේ හොයන ක්‍රමයක්, අභ්‍යන්තරේ හොයන ක්‍රමයක් ක්‍රම දෙකම එකමයි. විහිද අනුපස්සනා කියලා කියන්නේ. මේ විද්‍යාවෙන් රිසර්ච් කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ. ඒම නැවත නැවත කොට බැලීම. ඒසනා කියන්නේ සලබලීම. පරිේෂණය.
නැවත නැවත හාත්පසින් මේක කරබැලීම තමයි අතුලත් කරන්න එක. ඒක බුද්ධජනනාංශය අපට පරිේශන කියන වචනේ එහෙම නැත්නම් පච්චවේක්ෂණ කියන වචනේ නැත්නම් අනුබස්සනාව කියන දීලා තියෙනවා. මේ බුදුරජාණන්වහන්සේ මේ අතුලත හේවීම පිළිබඳ පරිේශනය අනුබස්සනාව ප්‍රත්‍යවේක්ෂාව කොතනදෝ මිනිසයා බාහිර වෙන්න පටන් ගත්තා. එදා ඉඳලා මේ අසෝ ඥාන, දුට්ටු ඥාන, සම්මුති ඥාන, පරමාර්ථ ඥාන කියලා අපි පුදුමාකාර ජීවිතේ සුන්දරම වයස අවුරුදු 6 ඉඳලා සමහරට 20 30 යන සුන්දරම කාලෙ මේ ඥානයට ගත්තා. ඊට පස්සේ ඒ වයසට ඥානේ කැඹිරිල්ලට 55 වෙනකම් ඉන්නවා. සමහර විල්ල අවුරුදු 5ක් කඳුරනවා. ඊට පස්සේ ගෙතනාවට පස්සේ තේරෙන පටන් ගන්න ජීවිතේ සුන්දර වයසකදී මැරෙන්න ලීදී දෙගෙන 55 වෙනකොට ඕන කෙනෙක් දැක්කම මම මැරෙන්නේ වේලෙදි කියලා. ඒ ගත කරන ජීවිතේ වැරද්ද නිසා ජීවිතේ තමයි තේරෙන බඩ. ඊට පස්සේ හම්පතර මුසෙයෙන් නොර 1000ක් කිසිම තලගිලා ආයෙ ගන්න කාරණා වෙන්නේ. ඒ මොකද මේ බාහිරේ දැනුම හොයන්නේ අපි ඉඩම් බෝදල් වෙන් කරගෙන ජීවල් දරුවා අතහැරලා රටගම අතහැරලා යනවා. ජිම්යාර කරන්නේ ඒ මොඩකම තිබිච්ච නිසා තමයි සර්වකන් සබ්බහ කරන්නේ. මේ චතුරාර්ය සත්‍යයේ ධාරේ සත්‍ය උත්තර මේ කය ඇතුලේ තියෙනවා. මේක ඔබ ලබාගත්තේ වඩා පිං කරලා. අහම්බයක් නෙමෙයි මේක. ඒක නිසා මේ ලබාගත්ත මනුෂ්‍ය ශරීරයේ එක්ක කායේ කායානපස්සී විහෙරති. කායේ කයං බලන්න. එහෙම නැත්නම් වේදනාසු වේදනානපස්සී විහෙරති. උදේින්දලා හැන්ද වෙනකන් අපි ඉන්නේ වේදනා සාගරයක පතුලේනේ. අපි හිතනවා අරයාගේ වේදනා මෙයාගේ වේදනා කියන උන්ට පිට අපලා තියෙන එකම වේදනා. චිත්තේ චිත්තානපස්සී විහෙරති. අපි හරි ලැජ්ජයි මගේ හිත කවුරුනි දකින්නේ. ඒ තරම්ම වසලයි මගේ හිත. ඒ තරම්ම දුප්පයි මගේ හිත. හැබැයි අල්ලපු ගෙදර එක්කනාගේ එහෙමයි. ඕනි භාවනා කරනකොට නරක කමඨං සුද්ධ කිරීමේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න. මොන වංශේ මොන ಜಾති නැගිනේන බටහිර ගෑන පිළිමි පැවිදි උපෙන් ඕන කෙනෙක් අංක කතා කරන්න කියන්නේ එකයි. හිත කියන්නේ 100%ක් සමාන. ඒක මේ මගේල කරකට තමයි අපි මේ තනියම උත්තර වෙන්නේ. කාර්යතාවත් උත්තර කරන්නේ. උත්තර වෙන අපි ඔක්කොම දැනගන්න අපි ඕඩම් තියෙන කරා ප්‍රශ්න. ඒ නිල්ලම ගිහින් ගොඩා සාකච්ඡා කරනකොට තමයි මට තේරුනේ කවුරු මොන විදියට ප්‍රශ්න නැගුවත් නගන්නේ මගේ ප්‍රශ්න. මට කියා ගන්න බැරි විදියට ඒගොල්ල ප්‍රශ්න නැගුවා. උත්තරේ එක. එනිසා චිත්තාන වශයෙන් අපි මේ මගේ හිත. ඇත්ත මගේ හිත විලි. මම මම මේක මගේ මේක මගේ ආත්මය කියලා මේ විඳවන විඳවිල්ල තමයි අසහනයි කියලා කියන්නේ. ආතතිය මේක මානවයාගේ ප්‍රශ්නයක් කියලා ගත්තොත් බුදුහාමුදුරුවෝ මේක ඉක්මවලා අපට ක්‍රමයේ කියලා දීලා තියෙනවා ශික්‍යෙම ඇඳලා දීලා තියෙනවා එහෙම කියලා බැලුවොත් තමත් එන හැම හිතිවිල්ලක් මනුෂ්‍ය මනසෙරෙල්ලා මගේ කරගන්න නැතුව බලන්න ගත්තොත් කය බැලුවා වගේම වේදනාව බැලුවා වගේම හිතිවිල්ල දිහා ඒ ධර්මානුකූලව බැලුවොත් මේ හිතිවිලි එකකවත් හිතන්නේ නැහැ. හිතන්නේ කියනතොර බැහැිය දෙන හිත. මේ හැම හිතවිල්ලක් නිසා භාවනා නොකර ඉන්න බැහැ. මම මෙච්චර සුදු වෙන්නට, මම මෙච්චර සීළු ගත්තට, මම මෙච්චර මනසක් ගියාට, මම මෙච්චර දන් දුන්නට මට හිතෙන දේවල් වල කිසිම චාරයක් නැහැ. ඒ කෙනෙක්ට සීල් නැහැ, හීනෙදී. හීන කියනකොට බය නැත්ද දෙක නැහැ. කරන කඩපුල ගමල සීමාවක් නැහැ. නමුත් නැගිටට රසෙම හොවන්න කත ගන්න නැහැ. හීනෙන්න ප්‍රශ්න නැහැ. එලි පිට වුණා නම් තරම ලොකින් තර. මේක සරුවචනන්සේ දේශනා කරනවා අපිට බය නැතන්න. මානෙමි දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත ජීව ප්‍රජාව සහිත සොන්න ආත්මයන් සහිත රජුන් සහිත රටුන් සහිත මේ ලෝකේ උබේමක් දුටුවානම් ඇහුවානම් හිතුවානම් කල්පනා කරනනම් දික්තං සුතං උතං පත්තං පරිේචිතං අනවිචරිතං මනස හිතෙන් ඔබ හිතන සියල්ලම මම දන්නවා කියලා. අපි යමක් දැකලා තියෙනවා, අපි යමක් හිතලා තියෙනවා, අපි යමක් කල්පනා කරලා තියෙනවා, සැලසුම් කරලා තියෙනවා, සියල්ලම මම දැක්කා. දැක්කේ නැහැ කියනවා නම් බොරුවක්.
ඒක දැකලා සර්වඥ කියන්නේ උඹ හිතේ ඉච්චරව කඩපුලි නෑ නුකෑමන නෑ මේක හිතේ ඇති මොකද ගුණවතෙක් ළඟට ගිහිල්ලා සිල්වතෙක් ළඟට ගිහිල්ලා මම සත්‍යහරි හිටියාද සිල් ගත්තාද සත්‍යයෙන් හිටියාද මේ තරම් හිතවිලිනවා කිව්වහම ඒ ගුණවතා සිල්වතා කියන දේවි මේ හිතවිලි අයින් කරන ක්‍රමයක් බුදුහාමුදුර අපට කියලා දීලා නෑ ඒ හිතවිලි වල තියෙන දේට බය නම් ඒක පිටු දකින්න අවශ්‍ය නැහැ. ඒ හිතවිලි කියලා නාම ධර්මයක් නෙවෙයි. තමන්ගේ කයට හිත තියාගෙන ඉන්න. කයේ හිත තියාගෙන හැම චිත්තක්ෂණයකම හිතවිලි එන්න විදියක් නැහැ. වතුර අදී වතුර තියෙන කලයක් දැක්ක කපුට. ඒකට ගිරුණ ගලනල දැම්මන වාසියට වතුර ඉස්මතු වෙලා එනවා. ගල් දාන්න දාන්න වතුර ප්‍රතිෂ්ඨාපණය වෙනවා වගේ. ඉතිරිලා යනවා වගේ. කය ගැන කල්පනා කරන කිනුවචන ඉල්ලස් කර ගන්නවා කය ගැන එළඹ සිටින හැම චිත්තක්ෂණයකම කිසිම හිතවිල්ලක් නැහැ එන්න බෑ ස්පේෂල් කවුරු වගේ මේ කායානුපස්සනාව කියන එක මේකට තියෙන ජප මන්ත්‍රය බව දන්නවනම් ගැලවුම් මාර්ගය කියලා දන්නවනම් දවසට මං චිත්තක්ෂණ කීයක් මම ඉන්නේ ඉරියව්වේ හිත තියනවා එහෙම නැත්නම් දරුවන්ගෙට අම්මා තාත්තා ගැන වස්තු උදල ගැන නාගබාගෙන නැත්තර මිනිමුතු ගැන හිතනවාද තන්දී හැම එකක්ම හිතවිලි පෝෂණය කිරීම. ඒක බලක් ගන්න බෑ. ඒක තියෙනවා. ආ පුළුවන් වේද මට ඊට වැඩිය වැඩි චිත්තක්ෂණ ප්‍රමාණයක් තරම් ඉඳගෙන ඉන්න බව දැනගන්න. මම හිතගෙන ඉන්න බව දැනගන්න. මම ඇමිදිමින් ඉන්න බව දැනගන්න. මම හැතපිලා වැතිරලා ඉන්න බව දැනගන්න. ඉතින් කාටද කියන්නේ මේකම නම් නෑ. මට මේ ප්‍රශ්න තියෙන නිසා මම හිතගෙන ඉන්නකොට හිතගෙන ඉන්නවා දැනගන්න බැරි වෙනවා. මට ප්‍රශ්න තියෙන නිසා මට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැක ගන්න බැරි වෙනවා. නිදාගෙන ඉන්නකොට ඩාගෙන ඉන්න බැටරි දැන ගන්න බැරි වෙනවා කියලා ඒ මානසික සංකාරය. කිසිම කෙනෙකුට මොනම දුකක්, මොනම කාමයක්, මොනම ද්වේෂයකටවත් බෑ මම මෙතන ඉඳගෙන ඉන්නවා කියනක නැති කරන්නේ. එන්න පිසෙප. එනම් මානසික සංකාරයෙන් කායික වේදනකට පොදුනේ නිසා අපි ඒක තියාගෙන නොවේ මේ හිතවිලි පොඩ්ඩකට අයින් කරන්න මේ තාවකාලික. ඒකවල මේ කය පිළිබඳව ඉලම සිටින කතිය වැඩි වෙන්න හිතවිලි නැතිකොට තීරණ එක ගන්නවා අසහන කිසිම අඩුවක් නැහැ. හිතවිලි නැවෙයි කියලා අසහනය අඩුවක් නැහැ. මේ විදිහටම අසහනය තියෙනවා. එතකොට තීරණ පටන් ගන්නවා අපි හිතුවේ නම් මේක කරන්නේ නරක හිතවිලි නිසා මම ආසහනකට පත්තර කියලා තාවකාලික වයින් කරලා බලන්න ඒ කිල්ලට බලන්න අනුකූලයි කියලා කිසිම ආසහන කරන්නේ නැහැ. වේදනාව අඩු කරලා පෙන්නන්න ආසහනය අඩු වීමක් නැහැ. ඊට පස්සේ මේ ධර්මානුපස්සනා කියලා ආහන දක්වන දේවල් වල චාරයක් නැතිකම නිසා අපි ඇත්තක වහකට ඉන්නේ. ශබ්ද නැති තැනකට ගිහිල්ලා ඉන්නේ. කය හොල්ලන්න නැතුව ඉන්නේ. ගන්ධ රස දෙක නොදී ඉන්නේ. ආසහනය අඩුවක් නැහැ. ඒ කිය භාවනා කරන කියලා මේ තීරම අපිට සාකච්ඡා කරලා තවන්න හම්බෙච්ච පොඩි වෙලාවෙන් භාවනා හරි දැන් මට හිත හිතලා තියෙන්නේ කයේ හිත හිතලා තියෙන්නේ ඒ අර ඔක්කොගෙම ගොජි ඔක්කොගෙම එකතු රූප වල එකතු වේදනා වල එකතු සාධකම හිත විලි වල එකතු පරණහන වල එකතු තමන් ඉස්සර ගවරවලක් ඇහෙන්නවා වගේ රාගලයක් ඇහෙන්නවා වගේ ඇහි තියෙනවා ඒක තෝරන්න අමාරුයි රෝගයක්ද කියනත් අමාරුයි වේදනාවක්ද කියනත් අමාරුයි හිතවිල්ලක්ද කියනත් අමාරුයි දකින්න පුළුවන් දන්නේ ඔක්කොම බැහැ නේද ඒක දිහා බලන හිතියොත් මේ ඒකේ ස්වභාවයේ කවරවලක ස්වභාවය තමයි බැහැ නේද රාගනික ස්වභාවය තමයි බැහැ නේද ඉතින් මේක මම නෙවෙයි මම මොන જાතිකොත් මේක බැහැ මේක දිහා බලන එකේ සංසාරේ දුකේ ස්වභාව. ඒක දරණ ගතියක් තියෙන. ගත කරන හැම චිත්තක්ෂණයක තියෙන දරණ ගතිය. ගත කරන හැම චිත්තක්ෂණයක තියෙන තවන ගතිය. සංකර ගතිය. විමුක්ති වෙනස් වෙන ගතිය. මේක දිහා බලාගෙන. ඒකේ ශීර්මාතික සතිය පිළිබඳ සද්ධාව තියෙනවා, සීලය තියෙනවා, සමාධියක් තියෙනවා, බලයක් තියෙනවා. එතකොට තියෙනවා අපි මේවනි භාවනා කරනකොට මේම දෙකේදී මගේ මහත්ය හොද නැති නිසා නෝන හොද නැති නිසා දරුව හොද නැති නිසා ආකාශය හොද නැති නිසා අජේ හොද නැති නිසා ඇමරිකාව හොද නැති නිසා කියලා අපි හේතු කරලා දුන්නට
ඒව අයින් කරලා බැලුවා දුක දුකයි. ඉතින් බයිද වුණාට වැඩි කවදා හෝ මෙන්න මේ කියන නිගමනයට මේ කියන නිරීක්ෂණයට කිට්ටු වෙන්න පුළුවන් කවුරු හරි මේ කයේ චේතනා පූර්වක වෙන සියල්ලම ශික්ෂා කිනතර කරලා මේ කය චේතනාපූර්වක කය හොල්ලන්නේ නැතුව චේතනාපූර්වක වචන කතා කරන්නේ නැතුව චේතනාපූර්වකව හිතන්නේ ප්‍රාර්ථනා කරන කණිවි අකින්තරව දේශ බලන්න හිටියොත් පිළිමට ගන්නවා. ඒක මේ ගොඩක් වෙලා යන එකක් නෙමෙයි. නමුත් ඒකට මේක සත්‍යයක් බව තේරුම් ගන්න මේ හැම කෙනා මේකයි මේ වසන් ගන්නවා. ඒත් හැම කෙනාටම කිල්ලෝට උණු තියෙනවා. කාගේ කිල්ලෝට උණු තියෙනවා. මේක පිළිගන්න කැමති නෑ. හරි ලැජ්ජයි කියන්නේ මේ தත්ත්වෙ මගේ පාලනයක් නෙමෙයි කියන්නේ. ජීවිතය සවචනාසි සඳහන් මේ ਬਾහිදී අපි අරසව හොයන්නේ. ඒ ਬਾහිදී අපි වස්තු හොයන්නේ ඇතුළත තියෙන බංකොලොත් භාවයේ ප්‍රමාණයට. තමයි කයි ඕවචනේ ඕහි හිතවිලි වල කිසිම පාලනයක් තවන්න නෑ. ඒ නිසා ඒක පෙන්නත් සවචනාසි පුංචි උපක්‍රමයක් කරන්නේ ප්‍රතිපදා වශයෙන් මේ හිතාමතා කරන සම්පජාන කාය කර්ම සම්පජාන වචී කර්ම සම්පජාන මනෝ කර්ම නොකරන්න පොඩි වෙලාවකට නොකරන්න අදිෂ්ඨාන කරගෙන මේ භවය දිහා බලන්න ජීවිතනික දිහා බලන්න වර්තමාන මොහොත දිහා බලන්න කාය දිහා බලන්න වෙන තොවිද දිහා බලන්න බලන්න අපේ මොනෝ චේතනා කරේ නැත්නම් මෙතන සම්පූර්ණ ලබ්ධ තොවිලි වගේ වැඩේ යනවා. ගියාට පස්සේ තේරුම් ගන්න ගන්නවා මේක තමයි මේ මන්නේ ටිකද තමයි සබෝත්‍යංශය සඳහන් කරන්නේ දුකයි. උපමාවකට කියනනම් අපි කරත් එක ඇක්සලේ නැත්නම් මැද අක්ෂය කරත් රෝදයට බර වෙලා නැතිනේ. ඒක නිසා කරත්ට බර වැඩිචහම රෝද හිටලා තියෙන්නේ ඉතාම දුකක. යහාකි ටික ගාලා මේ රෝද කරගෙනකොට යන්නේ කරගෙනකොට ඒ අක්ෂය රෝදේ කැපෙනවා. නතර කරලා තිබ්බත් අක්ෂය බරදරාගෙන ඉන්නේ. මේක අක්ක චින් වචනේ තමයි සබල්චෙන්ස දුක්ඛ කියලා කියන්නේ. කරත් නතර කරලා තිබ්බත් කරත් දිගුවත් එකම දුක. මනුස්ස ලෝකේ කියන ගැන්වා පිළිබුණා ඇවිදිනා මොනව කරත් මේ දුක ඒක බාර ගන්න බැරි මාකොලොක්කොට තමයි බැංකු දිනුම වැඩි කර ගන්න ආදරව. රක්ෂණ සංස්ථා හොයනවා. ආරක්ෂක හොඳා වේවා දියාගල් කපනවා කටු කම්බි ගන්නවා නානා ප්‍රකාර දේවල් තියෙන මේ ඇතුලේ කිසිම බංකොලොත් බහවැත් තේ නිසා සර්වචනාසේ එවැනි ප්‍රවිදියේ ඉස්සල්ලා එවැනි සියලු ආරක්ෂාවන් සයිත රජසක විඳල කුමර සක විඳල එන්නේ බැහැ බැඳියේ මේ මොනම සපක් නැත ත්‍රජගෙද තියෙන දුක එහෙම තියෙන මේ පාරගත්ත දුක්ඛ සත්‍ය කියලා ප්‍රකාශක දුක්ක සත්‍ය කියන ප්‍රකාශවලු පිළිම හොයන්නේ නැත්නම් අනව කරන්නේ පාළමෙදි තරලවන්නේ අනුමෙදි තත්ත්වන සත්‍යෙන්නේ ඔය ලෝකෙම තමයි සර්වඥාන සරණ කියන එකේ අන්න උඹ ඇත්ත දකින්න කැමති මේ ශරීරයේ දිහා බලාගෙන ඉන්නකොට එක විනාඩි 5ක් එක විදිහට ඉන්න පුළුවන් බෑ කඩිගාය තනියම ඉන්න බෑ ඊට පස්සේ ඉරියව්ව දෙන්නේ ඒත් ඉන්න බෑ පණුවෙන් දෙකට කරපොරොත් මාර්ගය කොට දැම්මා. ගැඩවිල්ලක් හදන්න ආන්තරයේ ඊට දැම්මා වගේ ගහිනවා. මේ නිසයි අපි භාවනාවට බය. කොන්දේ අමාර කරන ඉඳගෙන ඉන්න බෑ කියලා කියනවා අපි. භාවනා කරනකොට කොන්දේත් අමාරු නැතුව නෙවෙයි තියෙනවා. ඒත් අමාරුයි. ඒගොල්ලෝ පිළිගන්න කැමති මේ දුක්ඛ ධර්ම තියෙන කයේ මනෝ පිටු පිළියම් කරන්න බෑ. අන්නේ ලෝකේ තියෙන මේ අනම්මන සත්‍යයන් අතර මේ සිව්පදේ චතුරාර්ය සත්‍ය තමයි වැදගත්ම දේ. ඒක මොහා කරන්නයි අපි මේ ਬਾහිදේ උරුවයි ඉන්නේ. ඒක මොහා නොකර ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා නම් තමයි සක්පක් කරනකොට ඉඳගෙන නෙවෙයි මම දැන් ඇවිදින බව දන්නවා නම් හිතගෙන ඉන්නකොට මම ඉඳගෙන ලක්පක් කරනවා නෙවෙයි හිටගෙන ඉන්න බව දන්නවා නම් හැත පිලා හැත නිදාගෙන ඉන්නකොට මම දැන් නිදාගෙන ඉන්න බව දන්නවා නම් එතකොට දැනෙන අත්දැකීම පොඩ්ඩක් කොලයක් කරන්න ලියන්න. කිසිම දෙයක් නොකර ඉඳගෙන ලැබෙන අත්දැකීමන 100ක් අවදි වෙලා සතුටින් දෙලා බලන් ඉන්න. උගෙච්චර වසංගන්න දෙයක් නෙවෙයි. වසංගන්නේ
අපි මේ ඉන්නේ නැතුව බාහිරයේ හොය නිසා අනිකු සත්‍යයන් හොයන නිසා. ඉතින් එවැනි දෙයක් අර මේ බුදුහාමුදුරුවෝ වටේ ඉන්නේ සංඝයාත් කරලා තියෙනවා. ඒගොල්ලෝ මේ රට රෝගය විතරම ආහුතු මාතාය. ඇවිල්ලා කතා කරලා ඉන්නේ එක එකනගේ සත්‍යයන් ගැන. ඉතින් අර කියන මේ බ්ලඩ් අපම කීර තියෙන චතුරාර්ය සත්‍ය තමයි ওই සත්‍යයන් අතර හොඳ මේක. සත්‍ය සොයන්නම න ඔබලාටයි මම මේ කියන්නේ. ඒ සත්‍යයන් අතර වැදගත්ම දේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඉතින් ඒක දැකගන්න අන්තරාර්ථය ඒක ඉන්සයිට් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කර කියනවා. අනුපස්සනා විපස්සනා කියලා ඉන්නේ ඉරියවට ඒක තියාගන්න. විනාගෝධිට්ඨෝ ධම්මාන. ලෝකචින නානා ප්‍රකාර කරන රසවින්දනයේ සඳහා, රතිය සඳහා, කාමයේ සඳහා, ඊට රජවරු ඉන්නවා, සිටුරු ඉන්නවා, රූප සුන්දරී ඉන්නවා. හැම කට්ටියකම තියෙනවා ඒක ලෝකයේ අසීමිත සතර. අන්ති උඩම වැඩිය මේ විරාගේ රාගේ නැති කරන ශ්‍රේෂ්ඨ. ඉතින් මේ රාගයට දඟලන ලෝකේ තරමිට ඉල්ලලා නැකට මේ විරාගේ විතරකජයක් තියෙනවා කියලා පෙන්නන්න ගියාම රාගයේ තරමේ උරුටුලයි කටේ කියන්නේ මේ මෝන්ජල කතාවක් සමාජයෙන් පැනයම වගකීම් වලින් යුතුකම් වලින් බැහැර යනවා. ඒක නිසා පුළුවන් නම් මේ කාම ලෝකේ විරාග ලෝකේ දිනපත. ඉතින් ඒකයි සුත්‍රඥාචේ ඉපදෙන්නේ ඉස්සල්ලා. ජාති අස්මහබෙන් බැලුවේ ජාතිය දේවිය කුලේ මම මොකද කාටවත් කියන්නේ. මේ අදු කුලේ වෙලා නෙවෙයි මේ කොළ දේශේ කතා කරන්නේ. රටවැසිය කියලා නෙවෙයි රජුරන්ට බණින්නේ. රජ කියලා රජුරන්ට බණින්නේ. උත්තම කුලේ කියලා කුලේ බණින්නේ. මොකද මාර්ගකේ ප්‍රතිලා කතා කරන්නේ. ඉන්සා සීළු දෙයින් ජයගෙන පුදු දනචේ කතා කරන්නේ මේ භාවයෙන් මම දිනලයි උපත්තියම ලැබේ රජපෞර ඒකනේ බලද්දී තාතම වලතෙන් දෙන්නත් බෑ ඇවිල්ලත් තරඟ වෙන්නේ මම කියන්නේ දෙයහනන බුදාගේ තුල ප්‍රශ්න තියෙනවා ප්‍රයහිත උත්තර ඉන්සා ඒ විරාගයේ ලස්සන වචන ටිකක් තියෙන භාවනා කරන අතරතුර පටලවගෙනයි කියන්නේ කම්මැලිකමක් ඇති වෙන එක පාඩිකමක් ඇති වෙන නිදිමත ගතියක් ඇති වෙනවා මේ කාඩ් නිදිමතයි බයයි චකිතේ කියන මේ විරාගය යෝගාචරයට කැපිපෙන්නේ භාවනා නෙමෙයි ඉපාදීම මත නීරසකම මත බයකර්තේ මත සැකේ මත චකිතේ මත එතන භාවනා කරන කවුරුද ඉන්නවනේ ඒක විනාඩි 5ක් භාවනා කරගෙන ඉන්නකොට මේක ඉපාවිද නැති කියලා බලන්න ඉදගෙන ඉන්නේ කපාරු. උස්මදියා බලාන හිටියත් උස්ම ගන්න අමාරුයි අතර කෙලින් ඉස්සරහ මොනට නෝ ගිල ගන්න අමාරුයි. ගත්ත ගමන් මේ උස්ම කාමදී නෑ පායන නිවසේ. ඊට පස්සේ හිතන මේ ලෝකෙ ඔක්කොම රාගයේ සඳහා දඬුවම් කරද්දී මම මේ විරාගයේ සඳහා තනියම කරන සාකන්න මොන තරම් සමාජ විරෝධීද කොහොමද මම පවුලයට කියලා දෙන්නේ කොහොමද මම යාළුවන්න කියලා දෙන්නේ කියලා තමන්ගේ හිතම දෙන්න තමන්ගේ හිතම සැක කර ඒක නිසා භාවනා කරනකොට එක විනාඩි 5ක් භාවනා කරනකොට තමන්ට ඇති වෙච්ච මේ නීරස කරම ඒකාකාරීකම නිදිකට බර වෙන ගතිය එපා වෙන ගතිය එහෙම නැත්නම් මේ සැකම සුගතිය බය නැති වාර්තා කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නේද භාවනා ශීල කරනවා බැ බය නැතු වාර්තා කරනවා කියලා කියන්නේ ප්‍රමෝදයෙන් යුක්ත වාර්තා කරනවා. මම හැමදාම රාගේ දුර වෙනවා. රාගේ දුර වෙච්චාම තමයි මේ කම්මැලිකම එන්නේ. රාගේ දිරන කම්මැලිකම නෙමෙයි කියන්නේ. කෑදරකම, තණ්හාව, ආදරය, රාගය. මෙතන ඕනම කෙනෙකුට භාවනා විනාඩි 20ක් කරනකොට වෙන්නේ නැහැ. ඒක පාඩකට තියෙනවා. හැබැයි වාසනාව කියන්නේ භාවනා කරන කෙනෙකුට වෛර කරනවා. ඒක ද්වේෂ කරනවා. මේ පාගම නැති කරන්නේ භාවනා සම්පූර්ණම ක්‍රම වේදී තමයි මේ එපාකම ද්වේෂ හිතින් බලන්නේ නැතුව ප්‍රඥා හිතින් බලන්නේ. ඒ නිසාම සර්වඥ වහන්සේ ඒ දරතයට ඒ දැනෙන පීරිගාන ගතියට පෙළන ගතියට දවන ගතියට එපා කරන ගතියට කම්මැලි කරන ගතියට කියලා තියෙන මහණෙමක දරතයක් වශයෙන් බලන්න එපා. ප්‍රමෝදයක් පිළිගන්න මේක ප්‍රතිපදාවේ ලැබිච්ච එකක්. කාණිවලක ගියද කාණිවලක ගිහින් භෝජන සංග්‍රහයට ගියද පාවිමින් නැහැ.
ධාන අදිනකොට කරන් ගන්නකොට එපා වෙන්නේ නැහැ. එන්නේ වාඩි වුණාට පස්සේ. වාඩි වීම ප්‍රතිපදාවක්. සක්මන් කරනකොට නැති මතේ. ඒක ප්‍රතිපදාවක් නිසා මේ විරාගයේ ලක්ෂණ මේ එක්සමයකට සාදරව ඉදහාට පාවිච්චි කරන්නේ තරුණ ප්‍රීතිය ඇති කරගන්න කියලා. අන්නේ එදාට තේරෙන කොට කරගෙන මේ සංසාරේ කොච්චර කරලා වෙන්නේ විරාගයට දොස් කියලා කියනවා. විරාගයට අකුල් දෙලා තියෙනවා. විරාගයේ කොච්චර අපේ හිතේ ඉන්න හදලා තියෙනවද මේක අවාසනාවක් විදියට, මුස්පීන්ටෝක් විදියට, මෝදේවියක් විදියට ප්‍රතික්ෂේප කරලා. ඒ තාකල් දෙහෙර ප්‍රතික්ෂේප වෙනවා. කවදා හෝ මේ නිරසකම, කම්මැලිකම, ඒකාකාරීකම විරාගයේ එනකොට බුදු ඇහෙන් බලන්න ගන්න බුදුහාමුදුර බලන්න විදියට මේක ප්‍රතිපදාවේ ක්‍රමයක්. රාගේ දුර්විමේ ලකුණක්. එතකොට ද්වේෂය එනවා. මම මේ ද්වේෂයේ මුකේ නැතුව ප්‍රඥාවකේ මේ විරාගය කම්මැලිකම නිරසකම බලන්න ගත්තොත් මේ ලෝකේ සම්පූර්ණ අලුත් වෙන්න පටන් ගන්නවා. ඒ පොත්කරගේ ජීවිතේ සම්පූර්ණ තිරියම් වෙන්න පටන් ගන්නවා. ඒ වේ කම්මැලිකමට නිරසකමට තියෙන බය වෙනුවට ඒකට සාතර වෙච්ච ගමන් බුද්ධඝම නැති ලෝකවල ඒ පුත්‍රයන්ට සූර්යය කියලා කියනවා, වීර්යය කියලා කියනවා, ධීරයය කියලා කියනවා. මේ කම්මැලිකමට බෙහෙත් හොයන්න දුවන්න යන මිනිහට කවමදාකවත් මොන්නම තනපත් ස්පර්ශවට වෙන්නේ මරණේ තාම බිලරක දෙයක් නෙවෙයි. මේ නිරසක කම්මැලිකම විරාගයේ දිහා විලාගේ මූලික ලක්ෂණ දිහා බලන්න කල්යාණ මිත්‍යාස්රණ දුකදාපත් කරන්න බැහැ කියලා බුදුහාමුදුර සඳහන්. අපිට කාදාක හිතෙන්නේ නැහැ. මෙතනයි නිවන් දොර තියෙන්නේ කියලා. මෙතනයි ධම්මා දිට්ඨිය තියෙන්නේ කියලා. මෙතනයි ආර්ය ශ්‍රාණ මාර්ගයේ පටන් ගන්න තැන කියලා. මෙතනයි නිබ්බාන ගාමනේ ප්‍රතිපදාව කියලා. ඒ නිසා මේ එක දෙයක් නැවත නැවත කරගෙන යනකොට උස්ම දිහා බලනවා හෝ පිම්බි වැනි මෙදියා බලනවා හෝ ශක්මන කරනකොට මේ මතුවෙන කම්මැලිකමට සාදර වෙච්ච ගමන් සම්පූර්ණ ජීවිතේ වෙනස් වීමක් තියෙනවා. අනේ ඒක බුදුචාරන් වහන්සේ ඇර එහෙම වෙනස බුදු කෙනෙකුගේ බණකින් යන කාටවත් කරන්න බෑ කියන ওই ජර්මන් ආමුගණෙක් කියලා තියෙනවා. බුදුහාමගේ කෘත්‍ය එක තමයි. මිනිස්සයා මේ ඇතුළත නීරසකම කම්මැලිකමට ද්වේෂ කරන වෙනුවට බුදුරජාණන් අපි ඉල්ලීමක් කරන ශ්‍රද්ධාවෙන් බලන්න, සීලකින් ඉඳලා බලන්න, සතියකින් ඉඳලා බලන්න ওই කම්මැලිකමට එන්නන්නේ. නීරසකමට එන්නන්නේ. ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ. කද්දාකවත් නැහැ. හැබැයි මුණ යකාවත් කිව්වට අහන්නේ නැහැ. ඒක ප්‍රශ්න තියෙනවා. ජීවිතේ උත්සහනාසු මේ ධර්මංගික දවස් මාස 6ක් කැවිලි සංඝයාය. ආය කිට අරගෙන කියන්නලා තියෙන්නේ විරාගෝ සෙට්ටෝ ධම්මා. මේ ධාගේ පිටිපස්ස යන මිනිස්සුන්ගේ ගීගේ අතයක් කොටසක් නේ බුදුහාමුදුරුවෝ කියන්නේ කල්පනාම තියෙන්නේ රාගේ පැත්ත. විරාගයට කම්මැලි කරගත්ත. ජීවිත කරගත්ත. මේක සාධන වෙච්ච ගමන් තේරෙන පටන් අර ගන්නවා. මෙතෙක් කල අපි මේකට අකුල් හෙලපු නිසා තමයි සත්‍ය පැමිණිච්චි දීපු තැනක බාරගත්ත නැති වුණේ මතු ජී. මේක නිසා දීපදානච්ච චක්කුමා බුදුජාතක නමෙන් දෙපාසත් මතර මෙන්න මේ ඇහැ තියෙන බුදු ඥාන වාසය තමයි ශ්‍රේෂ්ඨ. බුදු ඥාන මේ අපිට මේ ඇහැ තියෙනවා. ඒක මාංශ චක්ෂු කියලා කියනවා. උදාහරණයක් ඉදපත් වෙන්නකොට මම යාපමණ දුර ප්‍රදේශයේ බලාගෙන ඉන්නේ මාංශ චක්ෂුයෙන් තමයි. නම් දිබ්බ චක්කු, ඒ වගේම සමන්ත චක්කු, ඒ වගේ සියලු දේ දැක ගැනීම තවත් ඇස් තියෙන නිසා මේ ඇස් හැත්තන්න කියන්න දෙයක් කියනවා. මොළොවේ දකින්න දෙයක් නෑ. ඔය කියන හරි මාර්ග ගන්න බෑ. මොකද ඒක හැම වෙලාවෙම බලන්නේ ඒ දුක් සත්‍ය එනකොට කරගෙන වෙනවා. දුක් සත්‍ය පිළි අරගෙන ආර්ය සත්‍ය කුම්භී අනනුසුතේසු ධම්මේසු චක්කමුද බාදී ඥානමුද බාදී ප්‍රඥාවද බාදී විඥාවද බාදී ආලෝකමුද බාදී කියලා තමන් වැඩ කරගෙන ඉන්නකොට දැනෙන්නේ වෙහස ඒකාකාරීකම කම්මැලිකම නීරසකතිය මගේ එකක් නෙවෙයි මුළු ලෝක සත්‍ය ඔක්කොටම තියෙන දුක පිළිබඳව සංකේතය. දුක පිළිබඳව තියෙන නිමිත්ත. මේකට ද්වේෂ නොකර ඉන්නවා. මේකට තමයි අපි සිග්නල් එක පැමිණි දුක් පැනිරහයි කියන්නේ. මේක යනවා නම් පුදුම ඉවසීමේ ශක්තියක් එන්න බලන්න. පුදුම දැනීමේ ශක්තියක් එන්න බලන්න.
එන්නකොටම බය වෙලා දුනාට මේ ජීවිතේ කර මොන ජීවි ශක්තිය ඩිංගයි පටන් අරගන්නවා. යාමාන මේ කරගෙන කරගෙන යනකොට ගහන ගහන හැමපතේම හරියනවා. යමිනි වෙතක මේ දුකට බය නැතුව ගත කරනවා නම් බුදුජානසිකේ තියෙන සමන්ත චක්ෂය එනතන් දීප්ති චක්වාදී සලෙන් පෙන්ලා දීපු දෙහි මුළු ලෝකෙම වැඩි පාරියක් මුළු ලෝකෙම වැඩි පාරියක් මේ දුකට මුහුණ දෙන ගතිය ආවම දුක ආර්ය සත්‍යයක් වඩපත් දැනටමත් අපි ආර්ය සත්‍යයක් වඩපත් නෙවෙයි විඳවනවා එක වෙනම කතාවක් අපිට අත්වාසියක් නැහැ අපිට සම්පාදන්නේ එළඹ වාසිය කරන්න බෑ මොකද ඒ පුරුදු සම්මාදිට මේකදී බලන්න ගන්නතෝ උත්‍රාචි සඳහන් කරලා තියෙනවා මොළ මෙතෙක් බලපු ප්‍රමේද මේක විරුද්ධයි වගේ පේනවා ගඟ දිගේ ඉහළට යනවා මේවා නම් කරලා බලන්න කරන කරන විලාපය හරි මෙන්න මෙවැනි සවිශේෂ ධර්මයක් දේශනා කරව සර්වජන් වහන්සේ පිටිපස්සේ මාහායක් වූ සංඝයා වහන්සේලට එදා සජීවමාන උත්‍රාචිට මේ කරුණ පෙන්නලා දෙන්න උනා දැන් අවුරුදු 2600ක් පිටිපස්සේ ඉන්න අපට නෝ පැටලෙනවා කියන එක බය වෙන්න එපා ඒක බුද්ධිලික කරන්නේ කරන්න එපා තැකලිය කතා කරන දෙයක් නෝ ධාරි මාර්ගේ මොකද දේශනාව සමර්ථ කරගන්න කියන බලව වෙන්නේ මේ නැපිච්ච manussකය මේ කය දිහා මම දැන් මෙතන ඉන්නවා කියන එක මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඇවිදින්මින් ඉන්නවා මම දැන් මෙතන හිටගෙන ඉන්නවා මම දැන් මෙතන නිදාගෙන ඉන්නවා කියන එක තරහ වෙන්න පුළුවන් විවිචනය කරන්න පුළුවන් නිවන කියලා හිතා එච්චරයි කියන්නේ යම් කිසි කෙනෙකුට මේ තමන් ඉන්නේ ඉරියවට හිත ගන්න පුළුවන් නම් ඒ චිත්තක්ෂණය නිවන කියලා හිතා මම අද ඉඳලා ජීවත් වෙන ලෝකේ ඉස්සරහට මේ චිත්තක්ෂණය දෙක කරන්න තුනක් කරන්න හතරක් කරන්න කියලා ඒක උපක්‍රම කරනවා ඉඳගෙන ඉන්නකොට බුදුආමතුර අපට කියනවා හුස්ම ටික දිහා බලාගන්න එතකොට ඒකදී මේ නාලව ගන්න පුළුවන් හිත සක්මන් කරනකොට ඇත්තටම බව හිතවන්න බැන්න මේ මම ධර්ම තියෙන හැටි බලන්න. හිතගෙන ඉන්න මොකද දෙපතුලට දැනෙන බාරක්. ඉඳගෙන ඉන්නට වඩා වෙනස්නේ. ඇවිදිනට වඩා වෙනස්නේ. සිත නිදාගත්තට පස්සේ හොන්දට බලේ නැහැටි. ඉඳගෙන ඉන්නේ, හිතගෙන ඉන්නේ, මේ ඇවිදින කිම්බෙන් කරලා බලන්න. මේක නිවනයි. මේ සඳහා අපිට කිසිම අඳුමකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක තියෙනවා. මේ වෙනුවට নানা ආකාර වගකීම් අරගෙන දැනගන්න වටේ සියල්ලම වගකීම් මේ ජීවිතය ඉබදුනට පස්සේ ගත්ත වගකීම් එනකොට ගෙන අරවන්නේ එකක් එනකොට ගෙන වගකීම් ඇටිට පුතාව දෙන්න කැමති යනකොට යනකොට ඉනියන් කරන් දෙන්න දෙන්න කැමති ඉන්නකොට දෙන්න කැමති මේ ලැබුණා වූ මේ manussත් භාවය ඕලාරික අත්පටිලා වේදී බලලා මේ කය 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 නොබලනාසුරුට ගත කරන්න ගත්තොත් හැම කෙනෙක්ෙම කය පිටන හැටියට තමයි කියන්න පුළුවන් මේ මනුස්සයන් නලියන්නේ මොකටද කියන්නේ. අපිනේ දීපචක මොකද ඕනේ යනුමාන යන්නේ කියන්න පුළුවන් මේ කෙනෙකුට මේ නලියන්නේ මොකද? ඒ මමත් ඒක කරලා තියෙනවානේ. ඒ ඒකට එහෙමනම් මේකට මේ චෛත්‍යයයි. ඉතින් ඒගොල්ලන් උදව් කරන්න එපා කියන්නේ හොඳටම උදව් කරන්න. නමුත් කියලා දෙන්න ඕනේ පයබරවය පිටිකරය මේ නෙල්ල හරියන්නේ මේ ලැබිච්ච මනසකය මේ වගේ තවස්ක බලකදී හරි අදිෂ්ඨානය කරගෙන බුදු ජනකත්වයේ ත්‍රිසනත මේ කීර්ති දීලා තියෙන පැවිදි සංඝයාට තමන්ගේ කුමාර හයක් එකට ගත කරපු අයට කතා කරන මන්ත්‍ර තෝරගෙන කතා කරන ආර්ය ශ්‍රැංග මාර්ගයෙන් කතා කරන සත්‍ය ලෝකයේ දර්ශනීය මොකක්ද කියලා ගන්නවා නම් බුදු ජනක පිළිලා දෙවි තුමේ චතුරාර්ය සත්‍ය කරන ඒ වගේම ඔබ රාගය තුත්ත ලෝකේ ධර්මයක් කියන එක අවශ්‍ය නැහැ. ආගමක් ඕනේ නම් විරාගය අරගන්න ඒකට දාගන්න වරක් නැතිදී මේ කම්මැලිකම නීරසකම ඒකාකාරීකම නිදිමත ගතිය සහ ඒ බාල මේ අසවන වෙච්ච ගතියක් වගේ දැනෙන්නේ. මේ කියන්නේ බීලඩෝ කියලා කියන එක නෙවෙයි මම කියන්නේ සිල් ගත්තා පස්සේ භාවනා කරනකොට සතිය වඩන්න ගියා මොනකොටලා විරාගය කියන්නේ. දැන් ශ්‍රේෂ්ඨම ධර්මයේ මේ ඔක්කොම දක්ෂ පුදුජානනාචේ තමයි මේ දෙපා සතුන් අතර ශ්‍රේෂ්ඨම පුරුෂ මහා පුරුෂයා එනිසා ඒ සඳහා බුදුහාමුදුර අපට භවරණ වගකීමට කිසිම දෙවන්නේක් සම්බන්ධ නැහැ කිසිම අඩුවක් දෙකට නැහැ අඩුවක් තියනවා නම් තව කෙනෙක් ඕනෑ කියලා කියනවා නම් ඒ සුද්ධ අවිද්‍යාවක් තියෙනවා
ඒචය අවිද්‍යාව හෝ තෘෂ්ණාව දෙක කපා ගන්න මනුෂ්‍යයම සිනාට ලැබෙන තියෙන උපාමත්මාෂ්ඨ ඒක අපි මේ සක්දාස සිල්පත් කරගන්න ඕනේ සිල්පත් කරගෙන දවස ගත කරනකොට චිත්තක්ෂණ කීයක් තමන් එක්ක මම දැන් මෙතන කියලා තමයි ඒකට අපි භාවනා පන්තිල උගන්නන්නේ ආනීය දිනු කරලා උත්සාහ කරලා වැඩි කරගන්න බැරි වුණොත් බුදුහමතු කරා වැඩි කරගන්න පුළුවන් තමන්ගේක තමන් ගත කරන චිත්තක්ෂණය තප්පර ගානේ විනාඩි ගානේ වැඩි කර ගන්න පුළුවන්. දැන් සුබෝධාරාමයට ඇවිල්ලා සාමාන්‍ය දවසක භවනා කරනකොට කමතහන් සුද්ධ වෙන වාර්තා අහන්න කී දෙනෙකුට ඒක දැන් මේ කලාවක් වෙලා තියෙනවා. මං කියන්නේ නිවන් දැකලා. ආනික ඇතිුණා නම් එයාට ඒ තදංග නිබ්බුතිය තේරුම් ගත්තා නම් අමන්න නිබ්බාන ගාමනී ප්‍රතිපදාව මොකද්ද වෙන්න ඕනේ මම මොන විදිහ හැසිරුණොත් මට මේ මාත්‍යක මම ඉන්නක වැඩි කරන්න පුළුවන් වෙන්නේ. කොයි කිනායස්කකෙන්නොත් මොන බණ ඇහුවොත් මොන දේ කළොත් කියන එක තමයි තේරෙන්න පටන් ගන්න. ඉතින් ඒ වගේ මූලික පොත පිටපොත කියන අදා ගන්න නැතුව මොන ක්‍රමයේ හෙළුවත් ක්‍රම විදිහල නැහැ. ඒ නිසා මේ වර්තමාන චිත්තක්ෂණය එළඹ සිටි මොහොත අගේ ආරම්භයෙන් කරගන්න. ඒ අනුව සමන්දි සමාවාච සමාකාමත සමාජීව සකස් කරගන්න. ඒක අපිට හදා බෙදා ගන්න ගොඩක් දේවල් තියෙනවා. දේශනේ ප්‍රධාන වශයෙන් මම ඉල්ල කරේ මේ ඇවිල්ලා තියෙන වර්තමාන චිත්තක්ෂණය ලැබිලා තියෙන මේ මනුස්ස කය දුඥානජකගේ විවිධ පණිවිඩයේ තියෙන අරගෙන අදපට මේ එළම සිටි මොහොත ඇති කර ගැනීමට ධර්ම දේශනාව හේතු ආශ්‍රා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාවට විනත කරන ආශ්‍රු දිනාගම මේ කාලේ මේ හැබෑ වෙනස තමයි හිතට ඇති කරගන්න ශක්තිය දෙන දෙය බලයේ ප්‍රින්සිපී ධර්ම දේශනාව හේතු ආශ්‍රා වේවා කියන ප්‍රාර්ථනාවයි.